කාන්තා ක්‍රිකට් පිටියේදී පන්දු යවන්නියක් පැයට කිලෝමීටර් 130කට වඩා වැඩි වේගයකින් පන්දුවක් යොමු කළ පළවෙනි අවස්ථාව නැත්නම් වේගය මැන බැලීම ආරම්භ කළාට පස්සේ පළවෙනි අවස්ථාව විදිහට සනිටුහන් කරමින් ඉතිහාසගත වීමට දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩිකාවක් වන ෂබ්නිම් ස්මයිල් සමත් වෙලා තියෙනවා. ඒ පස්වෙනිදා 2024 කාන්තා ප්‍රීමියර් ලීග් නැත්නම් WPL තරඟාවලියේ 12වෙනි තරඟයේ විදිහට පැවැත්වෙච්ච දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව තමයි මේ දක්ෂතාවය ඇය දක්වනු ලැබුවේ. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ස්මයිල් අදාළ තරඟයේදී තුන්වන පන්දු වාරයේ දෙවන පන්දුව පැයට කිලෝමීටර් 132.1 වේගයකින් යොමු කරලා තියෙනවා. ස්මයිල් විසින් මෙවර කාන්තා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟයේදීද කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැයට කිලෝමීටර් 128.3 වේගයෙන් යුතු පන්දුවක් යොමු කිරීමට සමත් වෙලා තිබුණා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී වේගවත්ම පන්දුව යොමු කිරීමේ වාර්තාව හිමිව තියෙන්නේත් ඇයටම තමයි. 2016 වර්ෂයේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයකදී පැයට කිලෝමීටර් 128ක වේගයකින් පන්දුවක් යොමු කරලා තියෙනවා. දිල්ලිහිදී පස්වෙනිදා පැවති තරඟයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට හැබැයි සමත් වුණා. තරඟයේ පළවෙනි පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 192ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ 163ක් පමණයි. ඉතින් ස්මයිල් පන්දුවාර 4යි එක කඩුල්ලක් ලබා ගත්තා. හැබැයි ලකුණු 46ක් ඇයට ලබාගෙන තියෙන පන්දුවාරක වේගය 11.5ක් විතර වෙනවා. ආරම්භක පන්දු යවන්නේ විදිහට දැඩි ප්‍රහාරයකට ඇය ලක් වෙලා තිනවා. ඒක නම් නෑ කියන්න බෑ. හැබැයි වේගෙන් පන්දු යවුවා කියන එක තමයි මෙතන තියෙන වාර්තාව. ඉතින් මේ ජේෂ්ඨ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවට දැන් වයස 35ක් වෙනවා කියන එකත් කියන්නට ඕනේ. 2007 ඉඳලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කරන ක්‍රීඩිකාවක්. ඉතින් අවුරුදු 16ක් විතර කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින ජේෂ්ඨ ක්‍රීඩිකාවක් වෙලත් ඒ වගේ වේගයකින් පන්දු යවන්නට පුළුවන් වීම නැත්තම් එන්න වේගය වැඩි වීම තමයි මෙතන තියෙන විශේෂත්වය. මොකද තරුණ ක්‍රීඩිකාවක් නම් නෙවෙයි 35ක වයසක් දරන ක්‍රීඩිකාව එන්න වේගය වැඩි කරමින් වාර්තාගත වේගයකින් පන්දු යවීම තමයි මෙතන තියෙන අතිවිශේෂ සිදුවීම. channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න.